අද අපිත් එක්ක කතා බහට එකතු වෙන්නේ පුංචිතිරේ සිනමාවේ වේදිකාවේ නම රැඳු අපි කවුරුත් දන්න කියන හඳුනන කෙනෙක් ඒ රොෂාන් පිලපිටිය. ඉතින් රොෂාන් කියන් මුලින්ම මම අහන්න කැමති මේ දවස්වල රොෂාන්ගේ අලුත් වැඩ කටයුතු මොනවද කියලා. මේ දවස්වල ඇත්තටම වැඩ කිපයක් කරන ඊට කලින් මේ දවස්වල නම් පොඩි ප්‍රශ්න කියන්නේ මේ මගේ FB එකයි Facebook එක Messenger එක හැක් කරලා තියෙනවා. ඉතින් Messenger එකෙන් මම විදිහට පෙනී හිටිනවා. ඒවට රැවටෙන්න එපා කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් ඒක තමයි මූලිකම කියන්නේ තියෙන අනික් කාරණාව නම් වැඩ කීපයකම. ඒ කියන්නේ ටෙලි නාට්‍ය 6ක් වේදිකා නාට්‍ය 3ක් ඊට අමතරව චිත්‍රපට ධර්ම යුද්ධ රිලීස් වෙලා තියෙනවා. චිත්‍රපට කීපයක් එන්න තියෙනවා. ඉතින් ඔය වගේ වැඩ කටයුතු කරමින් ඉන්නවා. රොෂාන්ගේ ඔරිජිනල් FB එක මොන වගේද? එහෙම නැත්නම් Instagram කොහොමද? කවුද ඇත්තටම නිවැරදි එක අඳුනගන්නේ කොහොමද? මේ මොහොතේ නෑ. ඉතින් මම ඒ දැන් ඒ කරපු පුද්ගලයා මේ වෙනකොට පොලිසියෙන් හොයාගෙන තියෙනවා. ඉතින් ඒක තව සතියක් ඇතුළත වගේ ප්‍රශ්න නිරාකරණය වෙනවා. ඊට පස්සේ තමයි එකක් ඕපන් කරන්නේ ආයේ. එතකන් මේ මොහොතේ නෑ. ඉතින් මේ මොහොතේ මේ වෙනකොටත් ඊ වෙනකොටත් මං විදිහට පෙනීලා තිනවා. ඉතින් ඒකට මං කනගාටු පළ කරනවා. රොෂන් නළුවෙක්. ඒ වගේම අපි දැකලා තියෙනවා ගායකෙක් විදිහටත් රොෂන් ගීත ගායනා කරනවා. ඇයි මේ දවස්වල සද්දයක් නැත්තේ? එහෙමම නෙවෙයි, මේ පාසල් යන කාලේ මේ රාත්‍රී සමාජාර නයිට් ක්ලබ් වල ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක එහෙම ඒ කාලේ තිබ්බා. ඊට පස්සේ එක සින්දුවක් යාළුවන් ඉල්ලීම් මත කරා ට්‍රැක් එකක්. ඉතින් දිගින් දිගට මේක නියලෙන්න බලාපොරොත්තුවක් නැහැ. රොෂන් කියන්නේ ජීවිතේ විවිධ හලහැප්පීම් වලට මුහුණ දීපු කෙනෙක්. නමුත් ධෛර්ය ශක්තිය රොෂාන්ව ජයගත්තා. රොෂාන් ජයගත්තා ඒ හැමදේම අභිබව ඉදිරියට ආවා. මොකද අතීතය ගැන හිතෙන්නේ? ඇත්තටම අතීතයේ මම හිතන්නේ හැමෝම හිතන්න ඕනෙත් අතීතයෙන් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අතීතය සුන්දරයි. මම ඊටම සතුටින් ඉන්නවා. මේ හැමෝටම කියන්න තියෙන්නේ ඒක තමයි. රොෂාන්ට මතකද මුලින්ම ක්ෂේත්‍රයට ආපු දවස? ඔව්. ගොළු හදවත මම ඒතකොට ඉස්කෝලේ යනවා. මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ඔහුගේ ගොළු හදවත ටෙලි නාට්‍ය පාසල් යන දර්ශනය නැත්තම මුලින්ම රඟපෑවේ. රොෂන් කියන්නේ මොන වගේ චරිතයක්ද? ඇත්තටම ඉතින් මං ඉතාලම හොඳ හොඳත් නැහැ නරකත් නැහැ. මගේ මගේ ඇති වැරදි ඇති ඒකයි මේ සසරේ ඉන්නේ. ඉතින් මං වෙන මං කියනවට වඩා පිටින් අය මාව දකින විදිහ තමයි දකින විදිහ. නමුත් මම හරි සරල චරිතයක් නළුවෙක් වත් මොනක් නැහැ. මේ රටේ මධ්‍යම පාන්තික තරුණෙක්, මේ රටේ ආර්ථික සියලුම මේ ප්‍රශ්න මේ කාලකණි දේශපාලනය තුළ රැඳුණු තවත් එක් තරුණෙක් විතරයි. අපි අහලා තියෙනවා ආගමට ගොඩක් ලැබි කෙනෙක් කියලා. ඇත්තද? උත්සාහ ගන්නවා. ඇත්තට මම ආගෙන ඉතාලම සල්පෑයි. ඉතින් උත්සාහ ගන්නවා ඒ අනුව ජීවත් වෙන්න. කැමතිද රොෂාන් සුනලි රත්නායක ගැනත් පොඩ්ඩක් කතා කරන්න? එහෙම සම්බන්ධයක් මගේ කාලයක් තිබිලා තියෙනවා. ඉතින් මට සම්බන්ධ කීපයක් තිබිලා තියෙනවා. දැන් නම් එහෙම සම්බන්ධයක් නැහැ. මේ වෙනකොට ප්‍රේමවන්තයෙක් නෙමෙයි. මේ වෙනකොට ප්‍රේමවන්තයෙක්. ඉතින් මම අද ඉදිරියේදී අය හඳුන්වා දෙනවා. දැන්ට ඔව් මට පෙම්මතියක් කියලා. මොකද හිතෙන්නේ රොෂාන්ට මේ අපේ channel C ප්‍රෝග්‍රෑම් එක ගැන? ඇත්තටම හොඳයි. ඒ කියන්නේ යූත් එකට දැන් තරුණයට සංගීතය ඔක මුලින්ම ඇත්තටම ගොඩක් සේවයක් වෙනවා. කියන්නේ සමහර channels මේ සල්ලි දීලා මුදලට සින්දු ප්ලේ කරද්දි මේ වගේ තාරුණ වෙනුවෙන් පිනිහිටීම ලොකු වැදගත්. ඒක රිවොලූෂන් එකක් වගේ. කියන්නේ මේ අද 83 දී තමයි පළවෙනි කළු ගායකයාට MTV කේ තැනක් දුන්නේ මයිකල් ජැක්සන්ට පළවෙනි වතාවට. එතකන් කළු ගායකයන් තැනක් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි ලෝකේ මයිකල් ජැක්සන් උන්මාදී පැතිරෙන්න ගන්නේ. ඒතකොට සුද්දන් විසින්ම ඉල්ලුවා මහු ඕනේ කියලා. එතකොට MTV එකේ ඉස්සරහා ඇමරිකාවේ නිව්යෝක් මියුසික් TV එකේ ඉස්සරහා පෙළපාලි ගියා ජැක්සන්ගේ වීඩියෝ එකක් දාන්න කියලා. එතකොට තමයි පළවෙනි වතාවට සුදු ජාතිකයන් විසින් කළු ජාතිකයට තැනක් දුන්නේ 83 දී. ඉතින් මේ ආයතන වලත් විද්‍යුත් මාධ්‍ය ගොඩක් වෙලාවට මේ සල්ලි වලට එහෙම නැත්නම් රිංගිටෝන් එකත් එක්ක යන ගමන් මේ වගේ හැමෝටම පොදු ස්ථානයක් සියලුම අයට ගීත ප්‍රචාර කරන්න ලැබීම මම හිතන්නේ ලොකු වාසනාවක්. ඒක ගොඩක් ස්තුතියක් තියෙනවා මේ channel එකට ඒ තරුණන්නේ. හොඳයි. අද අපිත් එක්ක කතා බහට එකතුනේ රොෂාන් පිලපිටිය. රොෂාන් තාරුණ්‍ය උන්මාදයක්. ඉතින් මේ දවස්වල රොෂාන් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නයි, රොෂාන් ගැන තොරතුරු හොයන අයට අපි channel C බලාපොරොත්තු වෙන්නේ රොෂාන් ගැන යමක් ගෙනෙන්න. එද අද channel C එක එකතු වුණාට රොෂාන්ට අපි තෑග් කරනවා. බොහොම ස්තුතියි.
ලංකා සුපර් මොඩස්ලගේ හොටම හොට් වීඩියෝස් ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න දැන් ඔයාලටත් පුළුවන්. ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකෙන් SLM කියලා ටයිප් කරලා 6511ට SMS එකක් යවන එක විතරයි.